ආයුබෝවන් 2022 බක්මහේ අලුත් අවුරුදු පලාපලය ඔබට බලපාන්නේ කොහොමද? ඔන්න ඒ ගැන කියන්නටයි අද අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කොහොමද බලපාන්නේ කියන කාරණාව දැන කියා ගන්නට ඔබ බොහොම උනන්දුවෙන් ඉන්නේ. සූර්යයා අලුත් ගෙදරකට ගිහිල්ලා බොහොම ජව සම්පන්න බලයකින් රශ්මිය ලබා දෙන අතර कोहागे नादयत एक मुलु परिसरेम वेनस्वेला परिसरेम नेवमेला अलुत्तेला अपीट देनेन हेंगेन तेनेट पक्तिला थीन में तत्यत एक काई अपी में अलुत्तावरुद्धन मुन देनने इतिं उबट में अलुत्तावरुद्धे दी තියෙනවා විවිධ නම් හදා ගන්නට අවශ්‍යතා බිරිඳුන්ට නම් හදා ගන්නට අවශ්‍ය ව්‍යාපාර වලට නම් හදා ගන්න අවශ්‍යතා ඉතින් ඒත් එක්කම ඔබට තියෙනවා භාව කේන්දර ආදී පරීක්ෂා කරගන්න ඒවා හදා ගන්න තියෙන අවශ්‍යතාවයන් ඒත් සමග විවාහ ගැළපුම් කරන්නේ කොහොමද විවාහ දෝෂ මොනවාද ඊට පස්සේ මංගල නැකත් හදා ගන්න කොහොමද ගෙදවල් කඩන්න නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්න කියන ගැටලු ඔබට තියෙන නිසා ඔබට පුළුවන් ගෙදර ඉඳන් මේවට කරන්නේ මොකද්ද කියලා දැනගන්නට ඔබ කරන්නට ඕනි එකම එක දෙයයි ඔතිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් එවන එක විතරයි. ඉතින් අපි එහෙනම් බලමු 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරේ ග්‍රහයන් සිටින නැකත් පංචාංග යෙදීම් ලග්න හෝරා ආදී දේ පිළිබඳවත් අවධානය යොමු කරලා මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නට ඔබට ගැළපෙන ආකාරයට සකස් කරන්නට ඒත් එක්කම තත්කාල ලග්නේ 22 වෙනි දීර්ඝානාධිපතිය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය බාධක ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ ශනි ග්‍රහය මාර්ග ග්‍රහය විදිහට ක්‍රියා කරන්නේ කුජ ග්‍රහය ඉතින් 64 නවංශාධිපති කියන තත්ත්වයේ ඉන්නේ චන්ද්‍රයා. ඉතින් මේ සියලුම දේවල් ඔබට අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. මොකද ඔබගේ පලාපලය මේ නිසා වෙනස් කරන්න එහෙම නැත්නම් යම් කිසි විදිහකින් තව ජ්‍යොතිෂ්‍යමය එකතු කිරීම කරන්නට මේවා දායක වෙන නිසා ඊට අමතරව තවත් දේවල් තියෙනවා මේ ජ්‍යොතිෂ්‍ය තුල මේ පලාපල විග්‍රහයට ඇතුළත් වෙන. අමාත්‍ය කාරක ආත්ම කාරක ගැනත් විශේෂ අවධානය යොමු කරලා තමයි මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නේ මිනිත්තු අමතරව තව ග්‍රහ මාරු ඊට අමතරව ග්‍රහණ ග්‍රහ යුද්ධ මෙන්න මේවත් අපි මේ පලාපල විස්තරේ සංශෝධනය කරන්න එහෙම නැත්නම් අඩු කරන්න වැඩි කරන්න එකතු කරන්න අපි එකතු කරලා තියෙනවා ඉතින් උපන් නැකත අනුව මේ පලාපල විස්තරේ සකස් කරන්නට එවැනි පසුබිම සකස් කරලයි තියෙන්නේ ග්‍රහයන් සිටින නැකත් ගැන විශේෂිත අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් උපන් නැකත් පලාපලය සකස් කරන්නේ මේ නැකත් ගැන අවධානය යොමු කරමින් ඉන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම රවි රේවතී නැකතේ 4 වන පාදයේ චන්ද්‍රයා පුවපල් නැකතේ 4 වන පාදයේ කුජ ග්‍රහය දිනට නැකතේ 4 වන පාදයේ බුධ ග්‍රහය අස්සිත නැකතේ 4 වන පාදයේ ගුරු ග්‍රහය පුවපුටුප නැකතේ 4 වන පාදයේ ශුක්‍ර සියාවස නැකතේ 3 වන පාදේ ශනි දෙනට නැකතේ 2 වන පාදේ රාහු කැති නැකතේ 1 වන පාදේ කේතු විසා නැකතේ 3 වන පාදේ යුරේනස් බෙරණ නැකතේ 2 වන පාදේ නෙප්චුන් පුවපුටුප නැකතේ 3 වන පාදේ ඉතින් මේ පාදවන් වල එදීමත් ඒත් එක්කම නැකත් වල එදීමත් විශේෂයෙන් සලකා බලලා තමයි ඔබට ගැළපෙන මේ උපන් නැකත් පලාපලය සකස් කරලා තියෙන්නේ ඉතින් උපත් අවස්ථාවේදීත් මේ නැකත් සම්බන්ධතාවයක් එනවනේ උපත් අවස්ථාවේ ග්‍රහයන් ඉන්න නැකත් ටික කොයි ආකාරද කියලා සටහන් වෙලා තියෙන්නේ ඔබගේ ජන්ම පත්‍රේ. එහෙනම් ඔබ කරන්නට ඕනේ මොකද්ද? ඒ පලාපල විස්තරය අඩු කරන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. මේ කියන විස්තරය වැඩි කරන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස්ම පලාපල විස්තරයක් දෙන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. එහෙනම් ඒවා පිළිබඳ සලකා බලන්නට වෙන්නේ කොහොමද? ඒවා පිළිබඳ සලකා බලන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ උපන් දිනය, උපන් තැන උපන් වේලාව කියන කරුණු ටික අපිට WhatsApp කරන්නට වෙනවා. එහෙම WhatsApp කරලා අපිට යොමු කරලා ඒ අනුව ඔබට ගැළපෙන පලාපල විස්තරේ කොයි ආකාරද කියන කාරණය දැන කියා ගන්නට වෙනවා. මොකද දැන් අපි මේ කිව්වේ මේ තත්කාල ලග්නේ අර නැකත් ටික යෙදලා තියෙන විදිහ ඒ වගේ ඔබ උප්පත්ති ලැබන අවස්ථාවේදී ඒ නැකත් නිර්ණය වෙලා තියෙන විදිහ වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා එක එක කෙනාගේ. ඉතින් ඒ නිසා ඒ පැහැදිලිව දැන කියා ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු දැන් ඔබගේ උපන් නැකත අනුව ඔබට හිමි පලාපලය
කොයි ආකාර වෙනවද මේ අලුත් අවුරුද්දත් එක්ක යෙදෙන වර්ෂයේදී කියන කාරණාව සුවන නැකත් ලැබි ඔබට බලමු අපි වර වෘක්ෂ අන්ත්‍ය නාඩි ශුද්‍ර වර්ණ ඉතින් ඔන්න ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂයේ වාහන ලාභ සහිත වසරක් විදිහටයි පෙන්වුම් කරන ඔබ බලාපොරොත්තු වෙන වාහනයක් සම්බන්ධයෙන් ඔන්න ඔබට ඒ සඳහා බලය හිමිවන වසරක් ඉවසීමේ ගුණය අඩුවන කරුණු යෙදෙන ස්වභාවයකට පවතින. ඉතින් ඒ වෙනි කරුණු කාරණා ගැන ඔබ සුවිශේෂීව අවධානය යොමු කරන්න. අතිරේක ආදායම් විවෘත වන වසරක් විදිහටත් ඔබට කියන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි කතා බහ කරන්නේ දෙනට නැකත්ලාභී ඔබ ගැනයි. ස්ත්‍රී ලිංග, ශිරෝ රජ්ජු, රාක්ෂ ගණ. ඔන්න ප්‍රිය සම්භාෂණ එහෙම නැත්නම් ප්‍රීතිදායක අවස්ථාවලට සහභාගී අවස්ථාව ඔබට හිමිවන වාසනාවන්ත වසරක් තමයි අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට. පොළව සම්බන්ධව ඉහළ ලාභ ඇති කරන තත්ත්වයක් පෙන්වුම් කරන. ඉතින් පොළව සම්බන්ධව කටයුතු කරන අයට ඉතාමත්ම සුබදායි බලයක් ඔන්න තියෙන්නේ. වනාන්තර ඒත් එක්කම පරිසර සංරක්ෂණය කියන කරුණු කාරණා ගැන විශේෂයෙන් ඔබගේ සිත් යොමු වෙන ස්වභාවයකුත් ඇතිවන වසරක් තමයි අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට. එහෙනම් අපි ඊළඟට බලන්නේ සියාවස නැකත්ලාභී ඔබ ගැනයි. කොළොන් වෘක්ෂ, පූර්ව නාඩි, සංකර වර්ණ. ඇන්ටික් බඩු සඳහා ආශාව වැඩෙන වසරක් විදිහටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය ඔබට කියන්නට තියෙන්නේ. නව නිපයුම් බලයක් ඔන්න ඇති කරන ස්වභාවයක් තියෙන අලුතෙන් දේවල් හදන්න ඔබට සුවිශේෂී බලයක් තියෙන ස්වභාවයක් තියෙනවා. ආදායම් ක්‍රම නිර්මාණය කරගන්න ඔබ නව ආදායම් ක්‍රම නිර්මාණය කරගන්න වසරක් බවට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය පත් කරගන්නවා. ඉතින් ඔබ විවාහ ගැලපුම් අපේක්ෂාවෙන් ඇති විවාහ ගැලපුම 20 පොරොන්දමට විතරක් සීමා කරන්නට එපා. විවාහ ගැලපුම 20 පොරොන්දමෙන් එහාට බලන්න දන්න ජ්‍යොතිර්වේදියෙකුගෙන් එහෙම නැත්නම් ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියාගෙන් කටයුතු කරගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඔබට අපෙන් ඒ කටයුත්ත කරගන්නට හැකියාව තියෙනවා. තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයට ඒ විවාහ වෙන දෙදෙනාගේ උපන් තොරතුරු එවීම පමණයි ඔබ කරන්නට ඕනේ. ඉතින් ඒ අනුව ඔබට ඒ පරීක්ෂා කරගෙන ඔන්න පහසුකම් සලසලා තියෙනවා. ජන්ම පත්‍රයත් ඒ විදිහටම ඔබට බලා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඔබට අවශ්‍ය නැකත් ගෙදරටම තැපෑලෙන් ගෙන්නා ගන්නට පුළුවන්. ඔබට කරන්න තියෙන ගෙදර ඉඳන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි. ඉතින් ඔබගේ නිවාසයේ සැලසුම් කරන්නට අලුතෙන් කොටසක් එකතු කරන්න වාස්තු විද්‍යානුකූල කරගන්නට අවශ්‍යතාවයටත් ඔන්න ගෙදර ඉඳන්ම WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ කටයුතු කරගන්නට පුළුවන්. ඉතින් ඔන්න අපේ සුවන නැකත් ලාභීන්ටත් දෙනට නැකත් ලාභීන්ටත් සියාවස නැකත් ලාභීන්ටත් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ ඉතාමත්ම සුබදායී ඵලයන් ලැබෙන්නටත් ඔබ බලාපොරොත්තු වෙන ඒ සියලුම කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන වසර වෙන්නටත් ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. ආයිබෝවන්.